ශ්‍රී ලංකාවාසී පුරවැසියෝ වගේම ඊටත් වඩා විශේෂයෙන් යුරෝපයේ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියෝ මේක වහාම අදාළ ස්ථානවලට යොමු කරන්න. විශේෂයෙන් මමත් මේක යොමු කරනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට, පොදු රාජ්‍ය මණ්ඩලයට, ඒ වගේම යුරෝපියන් කෝට් ඔෆ් හියුමන් රයිට්ස්, ඒ වගේම මේ මානව ආයිතිවාසිකම් පිළිබඳ තියෙන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මේ හැම සංවිධානයකටම. මේ අහන ප්‍රවෘත්තිය ඔබ වහාම ක්ෂණිකව බෙදාහරින්න. ඒ තරම් වැදගත් දෙයක් මම මේ ඔබට කියන්න හදන්නේ. ඔබට මතක ඇති මම අරගල භූමියට මේ මාසේ 9 වෙනිදා පහර දෙනවා කියන එක 8 වෙනිදා රෑ කිව්වා. මේ නාගානන්ද කිරි විශ්වාසය තබන අය ඉන්නවා ආරක්ෂක හමුදාවල සහ පොලිස් දෙපාර්තමේන්තුවේ. ඉතාමත් බිහිසුණු දෙයක් වෙන්න යන්නේ. ඉතාම කනගාටුදායකයි. අපි මිලියන් ගණනක් කොළඹට ඇවිල්ලා ගෝත්‍රාභයව නිරපහැරියට ඔහු ගියේ නැහැ. ඒකට හොඳම නිදර්ශනය මම ඔබට කියවන්නම්. මෙන්න ඔහු දාලා තියෙන අද පෝස්ට් එක මේක අහන්න. ඔහු කියනවා ජනාධිපති කාර්යාලය ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් කොළඹට ළඟාවේ ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඔහු කියනවා මේ ගෑස් කොළඹ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට වහාම උපදෙස් දී ඇත මේ ගෑස් ටික බෙදා හැරීමට. ඇහුණා නේද? දැන් ඔහු ගිහිල්ලාද? මේ ගෑස් තව දවසකින් එයි, පෙට්‍රෝලියම් ඒකම තව එනවා, පොහොර. ඒ සමගම ඔහු දියක් කරන කවුන්ටර් ඇටැක් එක. මේක තමයි තියෙන තොරතුර. මේ කවුන්ටර් ඇටැක් එකෙන් ඔබ අහලා ඇති සුනාමිය මොකද වෙන්නේ? සුනාමියක් එන්න පෙර මුහුද ඇකිලිලා යනවා. මිනිස්සු කඩාගෙන දුවනවා. දඟලන මාළු අල්ලගන්න සිප්පි කැටුව හැඳින්න. සුනාමිය ගැන කිසිම දෙයක් වැටීමක් නැහැ. මීට 30ක් විතර ඉහළින් ඇවිල්ලා ඔක්කොම ගහගෙන යනවා. ඔක්කොම බිල්ලට ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මොහොතේ වෙන්නේ. තන්නේ කර ප්‍රෝඩාව, තන්නේ කර බොරුව, තන්නේ කර වංචාවක් තමයි මේ රටේ සිද්ධ වෙන්නේ. මහින්ද අප අභිවාදන කතානායකවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයි. ඌට එහෙම සාක්ෂි කිසිම දෙයක් නැතුව තමයි ඔවුන් කරන්නේ. ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිස් ජීවිත. මේ රට නැති වෙලා විනාශ වෙලා යන එක උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ සම්බන්ධයෙන් මේ අරගල භූමියේ ඉන්න අය දැනුවත් කළා. එදා වගේම අදත් කිව්වා. ඒ වගේම මම දැන් අනුර කුමාර දිසානායකටත් මේ මැසේජ් එක ඇරියා. වහාම මැදිහත් වේවෝ. මේකට කරන්න තියෙන දේත් මම කිව්වා මොකද්ද කරන්න ඕන දේත්. මට ඒක ඔබට හෙළි කරන්න බෑ. වහාම මේ පියවර අරගනියු නැත්නම් උඹලගේ ඔතන ඉන්න ඔක්කොම ඉවරයි. තේරුණාද මේ මොකද්ද කියන්නේ කියන එක? නාගානන්දර පුළුවන් දේ තමයි හැම තැනටම මේ ප්‍රවෘත්ති දෙන එක හා එතන ඉන්න අයට මේ තොරතුරු දෙන එක. මේ රටේ මොවුන් ගිලලා තියෙන එසේ මෙසේ බිල්ලක් නොවේ. ශ්‍රී ලංකා මාතෘභූමිය ගිල්ලා කියන්නේ එක ලොකු ගොදුරක් එක වමාරන්න බෑ. අර පුංචි කූඩැල්ලෙක් ඔබට ලේබුණකොට අතින් ගහලා මෙහෙම ඇඟිල්ලෙන් ගහලා විසි කරන්න පුළුවන්. නමුත් කූඩැල්ල හදවතටම ගිලලා ලේබුණකොට ඔබට මොකුත් කරන්න බෑ. ඒ තරම් අතිශයින් දූෂිත ක්‍රමවේදයකින් මේක කරන්නේ. සමහර අද රැයට හෙට පොලිසිය කීපයකට පහර දෙන්නත් පුළුවන්. ඇන්තර නීතිය, හදිසි නීතිය නැවත පනවලා ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියත් කොටු කරලා පොර්ටුගාමෙන්වත් කොටු කරලා මේ වැඩේ කරන්න පුළුවන්. මේ වැයිල නගනද ආවට ගියාට නෙමෙයි ඔබට කියන්නේ. ඒකෙන්ද එතන අය මම දකින්නවා පූල් එකේ දඟලනවා, අර ඊළඟට එතන තියෙන ජිම් එකේ සෙල්ලම් කරනවා. නමුත් පිටපස්සේ වෙන සුනාමිය පේන්නේ. මොකද කියන එක තේරුණාද? බදා දැන්න ඕනේ නැහැ. ඔහු එදා ගන්න ඕනේ තීන්දුවක් වහාම ඉල්ලාසෙන්න. එදා ඒ මහා සටන කරලා 9 වෙනිදා ගෙන ආපු ලක්ෂ ගණනක් දස ලක්ෂයක් පමණ ජනතාව ගෙනල්ලා උඹට වෙන්නේ නරපාය. ගෝඨාභය කෙනෙක් තවදුරටත් ජනාධිපතිවරයෙක් නැහැ.
නමවෙනිද පහර දෙනවා කියන එක අටවෙන් දරා ඇකිලත් කිසි දෙයක් කරගන්න බැරි වුණා. මං කිව්වා අඩු ගානේ දෙකේ දෙකේ පොළු ටිකක් එමු නැත්නම් ජීයි පයිප් කෑලි ටිකක් දීලා තියපියව්. උන්ගේ ජීවිත ආරක්ෂාවට කියලා ඒක වුණෙත් නෑ. මෙගිතා භයානක අවස්ථාවක්. තත්ත්වෙ ලෙසි නෑ. ඔන්න මම ඔක්කොටම කිව්වා ඔක්කොටම මම මේ දැනුම් දීම කරන්නේ කරන්න ඕන දේත් මොකද්ද කියන එක කිව්වා. මට ඒක ඔබට කියන්න බෑ මේ විදිහට. ඒකට තියෙන ප්‍රතිකාරමයක් මොකන්ද කියන ඔවුන් කළ යුතු දේ ඒක මම ඔවුන්ට කිව්වා. මොකද මේක ජයග්‍රහණයක් නෙවෙයි. ඒක නම් තාවකාලිකව ආපු මේ රැල්ල දැන් අපේ ජනතාව විසිර ගියා. එතනින් පස්සේ මම නැවතත් මේක ඇවිල්ලා සුනාමියක් ඇවිල්ලා තම් මේ විදිහට තරුණ තරුණියන්ට ඒ පිළිබඳ වහාම පියවර ගන්න. එක මොහොතක් කාලය අපත දාන්න එපා. කළ යුතු දේ ක්ෂණිකව පියවර ගන්න. මොකද මොහොත මිනිස් ජීවිතවල කිසිම වටිනාකමක් නැහැ. ඊට වඩා දහස් ගුණයක් මංකොල්ලේ ඉහළයි. වහාම මේ තොරතුර ඔබ දන්නා කියන ලෝකේ පුරා ඉන්න පුරවැසියන්ට බෙදා හරින්න. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන වලට මානව හිමිකම් සංවිධාන වලට සියල්ලම දැනුවත් කරන්න. මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍ය දැක්ම රට කිව්වේ මම මෙහෙම කරනවා. මම මේ රට සුගිත මුදිත කරනවා. අධිකරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. නීතිය ආධිපත්‍ය ස්ථාපිත කරනවා. ඔබ පෙළක් කියලා සම්පූර්ණයෙන්ම පටහැනි විසගෙනලා අධිකරණය දනගස්සලා රට කෑවා. එහෙම මිනිහෙක්ගෙන් ඔය දෙන වචනය ඔයින කතානායක කියන කතා සත්‍ය පහකට විශ්වාස කරන්න එපා. බොහෝ දෙනෙකුට මේ කතා කරපු එක ඇහෙන්නේ නැහැ කියපු නිසා මම නැවත මේ කියපු ප්‍රකාශය කරනවා. හොඳට වමනාවෙන් සමන් දෙන්න හැම කෙනා අතරම මේක බෙදා හරින්න. ඔබ ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් ලෝකෙ කොහේ හරි හිටින්න පුළුවන් වහාම ක්ෂණිකව ක්‍රියාත්මක වන්න. අපි අපි කළා සෝෂල් රෙවලූෂනයක් කළා. අපි නන් වයලන්ට් සෝෂල් රෙවලූෂනයක් කළා. කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොර සමාජ විප්ලවයක් තොරින් ගෝඨාභය රාජපක්ෂ නිරපාය. නමුත් ඌ ගියේ නැහැ. මහින්ද අප ආභයවර්ධන කතා කරලා කිව්වා ඔබට ඇවිල්ලා. මට මෙහෙම ටෙලිෆෝන් එකෙන් කිව්වා කිසිම ප්‍රකාශයක් ඔබට ඉදිරිපත් කළේ නැහැ. ඒක බොරුවක්. ඒක වංචාවක්. ගෝඨාභය රාජපක්ෂ කොතනද ඉන්නේ? දැන් මට ලැබී ඇති තොරතුරු අනුව ඔහු හමුදා මූලස්ථානයක ඉන්නවා. මේ කරන්න හදන්නේ මොකද්ද කියන එක බුද්ධිමත්ව දකින්න. මම හිතනවා මේ පාර ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ කවුරු හරි මේවට ඩිස්ටර්බ් කරනවාද කියලා. වෙන්න හදන්නේ මෙච්චරයි. දැන් අරගල භූමියේ ඉන්න අය හා ජනාධිපති කාර්යාලයේ හා එතන ගියාම අරලියගහ මන්දිරේ මේ අය දැන් බොහොම සතුටින් ගත කරනවා. එතන තියෙන ජිම් එකේ ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. ස්විමින් පූල් එකේ සෙල්ලම් කරනවා. බොහොම සතුටින් ගත කරනවා. නමුත් ඒක හරියටම මට කියන්න පුළුවන් බහලක සුනාමියක් එන්න කලින් මූද හැකිලි යනවා. මිනිස්සු දුවනවා. මාළු අල්ලනවා. සිප්පි කටු එකතු කරනවා. මීටර 30ක් ඉදරුලින් එන සුනාමිය පේන්නේ. ඒක සම්පූර්ණව සමාන දෙයක් වෙන්නේ. මම මීට කලින් කිව්ව මීට ඉස්සෙල්ලා මේ මාසේ 9 වෙනිදා පහර දෙන්න ඉස්සෙල්ලා 8 වෙනිදා රැ ඔක්කොම දැනු දුන්නා මම. මොකද නාගන්නද විශ්වාස කරන අය ඉන්නවා පොලිස් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක හමුදාවල උන් දන්නා නාගන්නද කියන සම්පූර්ණයෙන්ම නීතිය ආධිපත්‍ය පමණක් ගරු කරන පුද්ගලයෙක් කියලා. ඊට භයානක තත්ත්වයක්. අපි සියලු දෙනාටම ලංකාවේ දස අතින් දස ලක්ෂ ගන්නක් අයලටන් ඒ කරපු ඒ විප්ලවයේ ඒකේ ප්‍රතිඵල ලබන්න නම් එතන ඉන්න අයට තියෙන බරපතල වගකීමක්. තරුණයින්ගේ ජීවිත පවා මේකට විනාශ වුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පුදුමාකාර කැපකිරීමක් කළා. නමුත් ඒක අරගලේ ඇත්තටම ඉවරුනේ නැහැ. ඒ කරන්න ඕන අන්තිම ස්ටෙප් එක ගත්තේ නැහැ. මම ඒක අද කිව්වා. මම ඒක ඔබට මට කියන්න බෑ. මම උන්ට දැනුම් දුන්නා මෙන්න මේක කරපියව. නැත්තම් උඹලගේ ජීවිත අනතුරේ අරගලයට සහභාගි වෙච්ච ඔතන ඉන්න අයගේ ජීවිත අනතුරේ මොකද මොවුන් ඇවිල්ලා නීතියේ කොහෙත්ම රටේ නීතියේ මනුෂ්‍ය ආදිවාසිකම් සත්ත පහකට ගණන් නැති අය. ඒ තරමට මංකොල්ලයට හුරු වෙච්ච මිනිස්සු. ඉතා භයානකයි. සාමාන්‍යයෙන් ඇඟේ කූඩැල්ලේ කනකොට කූඩැල්ලව ගසපුවම කූඩැල්ල විසි වෙනවා. නමුත් මේ කූඩැල්ල කන්නේ ඔබේ හදවත ඇතුළට ගිහිල්ලා. ලේසි නෑ ඒක විසි කරන්න.
ඒ තරමට මේ ගොළු දූෂණයට ගොදුරු වෙච්ච මිනිස්සු. ඒක තා භයානකයි. ඔබට කරන්න තියෙන මෙච්චරයි. මේ පණිවිඩේ හැම තැනම යවන්න. මම කියන ජනතා විමුක්ති පෙරමුණට මම මේට ඉස්සෙල්ලක් කිව්වා. පෙරටුගාමින් කියන කට්ටියත් කිව්වා වුන් එක ඍජු සම්බන්ධයක් නෑ නාගන්දගේ. නමුත් මම උඹට මට කවදාවත් මම අනුමත කරන්නේ නෑ ජීවිත හානිය. උඹට දැනුම් දුන්නා මිට ඉස්සෙල්ලත් මස් කඩේට දැන්කෝ දක්කලා දක්කව ජනතා විමුක්ති පෙරමුණ අපේ තරුණියෝ ලක්ෂයක් විතර. මම කිව්වා මේක වහම වැදියත්වයක්. මේක උඩින් පල්ලෙන් කරන වැඩක් නෙවෙයි. මම දැක්කාද ජනතා විමුක්ති පෙරමුණ මහා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කෝල් කරලා කියනවා ඉතාම ඉහලින් ආගේ කළා මේ අරගලය ජයග්‍රහණය. කිසිදු ලේහැලීමක් නැතුව කළා කියලා. ඒක නැහැ, එහෙම දෙයක් නැහැ. ඒක අතරමැද නැවතිලා තියෙන්නේ. එහෙනම් මේකේ ඔබට තියෙන ලොකු වගකීමක්. ලොකු වගකීමක් තියෙන මේ රාජ්‍ය සෑම පුරවැසියෙකුටම මේක අවදීන් දකින්න. අපි අපේ අධිකාරී බලය අපි බලගන්නුවට අපි එතන නැත්තම් උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔබ දකින්න සිංහයෝ ටිකක් මීහර රංචුවක් ඉන්නකොට උන් බයයි. රංචු අකාපන් සිංහය අල්ල හෙල විසි කරන ඔබ දැකලා ඇති. හැබැයි අන්න එකයි දැන් වෙලා තියෙන්නේ. බරපතල අනතුරක තියෙන සියලු දෙනාගම ජීවිත. කළ යුතු එයක් තියෙන මම මේක සියලු දෙනාටම දැනුම් දුන්නා. සත්‍ය පහකට විශ්වාස කරන්න එපා. මහින්ද යාපාබේ වදන කියපු ප්‍රකාශය. උන් පොඩ්ඩක්වත් ඒ කියන්නේ දූෂණය සම්පූර්ණයෙන්ම යටපත් වෙච්ච රටක සිද්ධ විය නොහැකි අපරාධයක් නොමැත. මහජනත අයිති ඍජුවම බලගන්නවෙන නීතිඥයෙක් හැටියෙන් හැටියට නාගන්නද මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට, පොදු රාජ්‍ය මණ්ඩලයට, ඒ වගේම යුරෝපීය ප්‍රජාවේ තියෙන මානව හිමිකම් කොමිසමට වහාම දැනුම් දුන්නා. මේ දැනුම් දීම ප්‍රමාණවත් නැහැ. මේකට ක්‍රියාත්මක වන්න ඕන අපි. ඒකින්ද මම මේ තරුණ ප්‍රජාවට කියන අපරාධ්‍ය තරුණ කොල්ලන්ගේ ජීවිත මේ අරගලයේ දියත් කරපු අයගේ ජීවිත ඉතාමත් අනුතුරේ පත්වන අවස්ථාවක් මේක. අපි ඒක බුද්ධිමත්ව දකින්න ඕන. දස ලක්ෂ ගණකින් හිතු වෙච්ච ජනතාව උතර නෑ දැන්. ඕන මොහතක ඕනම දෙයක් වෙන්න පුළුවන්. කිසිම ආයුධ සන්නද්ධ අරගලයකින් තොර ඒ තරුණින්ට පහර දීපු හැටි ඔබ දැක්කා. අත් දෙක මෙහෙම කරගෙන ඉද්දි පොළු පහර දුන්නේ නිකම්ම නිකන් ටී ෂර්ට් ඇඳගත්ත අපරාධකාරියෝ ඔබ දැක්කා. ඔබ දැක්කා ඒ වගේ මම මාධ්‍ය විදුන්ට පහර දීපු මිනිස්සුන්ගේ හැටි දැක්කා. ඒ තරමට මට අද හමුදා නිලධාරී කතා කරලාගෙන උන්ට එළියට යන්න ඕන. උන්ට යන්න බෑ. උන්ව ගැට ගහලා තියෙන්නේ. එන ආන කරපන්. උඹට වැදන්නේ රටේ නීතිය. ඔබ මගේ යන ඊට කරපන්. නැත්තං එදා කීයටවත් අරගලේ ඉන්න කිසිදු නන් වයලන්ට් මේ කරපු මේ තරුණයින්ගේ නැගී සිටිය ඔවුන් කිසිම ආකාරයකින්ම ප්‍රචණ්ඩත්වයකින් තොරව කිසිම අවියෝජ්‍ය කිසිම දෙයක් නැතිව දරුවනේට පහර දෙන්න ආන කළා. බෙඩි තියන්න ආන දුන්නා. ඔබ දැක්කා ඒක. ඒක බුද්ධිමත්ව දකින්න පුරවැසියෝ විදියට හිතන්න. මම මේක ඇකිවේ මේක වැදගත් දෙයක්. කවදාකවත් ඔබට මේක ප්‍රයෝජනයක් ගන්න බෑ. ඔය තියෙන දේශපාලන පක්ෂ ඔක්කොම අල්ලලා විසිකල්ලා ඍජුව පුරවැසියෝ විදියට නැගී සිටිනවා. මට ඔබට කියන්න තියෙන්නේ මෙන්න මේක පණිවිඩය. මේ අරගලය ඒකල්ල අපි කියවෙන නන් වයලන්ට් සෝෂල් රෙවලූෂන් එක සමාජ විප්ලවයෙන් ඒ ලැබූ ජයග්‍රහණය යටපත් වෙලා යනවා. අපි එකට නිසි පියවර ගත යුතු නිති මොහොතේ නොගත්තොත් බරපතල වූදලකට. අපි ගතකලේ පැය කීයද එතන? පැය 72ක් ගත කරන්න. ලක්ෂ ගණනකින් නැවතෙන්න වෙනවා දැන් මේකට. පුළුවන් තරම් අපි ගියේ මමත් ගියේ ට්‍රක් එක නැගලා ලොරි එක නැගලා තමයි අරගල භූමියට ගියේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ලක්ෂ ගණනින් නැවත මෙතනට එන්න වෙනවා ගෝඨාභය රාජපක්ෂ මේක දාලා දුනකම්. මොකද මේක යන්නේ තනිකර ප්‍රෝඩාවක්. නැත්තම් මෙහෙම කතාවක් කියන්නේ නෑ. ගෑස් නැව පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදා හැරීමේ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් උපදෙස් දෙයි. 2022 7 මාසේ 10 ජනාධිපති කාර්යාලය. ගියේ මිනිහෙක් එහෙමද වැඩ කරන්නේ? ජනතාව නිරපහරපු විදියක එහෙමද වැඩ කරන්නේ? මේ යන්නේ තනිකර ප්‍රෝඩාවක්. අද ගෑස් නැවක් වෙයි, ඊළඟට ඊළඟ දවසේ පෝර නැවක් වෙයි, ඊළඟට පෙට්‍රල් නැවක් වෙයි, ඊළඟට කියයි දැන් උඹලට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකට ඔබ සූදානම්ද? රට අනාථ කළා, රට විකුණලා, දරුවන්ට රට අහිමි කළා, රුපියල බල්ලට දාලා, කරන්න තියෙන ඔක්කොම අපරාධ කළා, මේ රට කරලා ලොකුම හානි කරලා ඉතින්
මේ කරන්න හදන ප්‍රයෝගයට බහු වෙනවද? බුද්ධිමත්ව හිතන්න. මේකට ලයික් කළා වැඩක් නැහැ. මේක ලෝකෙ පුරා ෂෙයා කරන්න. ඔබට තියෙන හැකියාව ප්‍රකාරව මේක සියලුම සංවිධාන දැනුවත් කරන්න. මේක එහෙම දෙන්න බෑ. මම නැවත මේක ඉතා උමනාවෙන් කරන ආරක්ෂක හමුදාවේ හා පොලිසිය නිලධාරීන්ට කරුණා කළා. මට අද කතා කළා. මට අද කළා සීනියර් ඔෆිසර් කෙනෙක්. අපි මොකද සර් කරන්නේ? මම කිව්ව රටේ නීති ආධිපත්‍ය පමණක් ගරු කරන්න. නමුත් ඔවුන්ව හිර කළා තියෙන්නේ. උඩින් එන නීතිය විතරක් ක්‍රියා කරපන්. ඒ එන අන්න තමයි රටේ නීතිය කියලා මූණව ඇද බැඳ තබලා තියෙන්නේ. ඔවුන්ට දන්නේ නැහැ. බහුතරයක් සොල්දාදුව, බහුතරයක් පොලිස් නිලධාරීන් හිතා ඉන්නේ උඩින් එන නියෝගය තමයි රටේ නීතිය කියලා. මේක තමයි රටේ තත්ත්වය. බොහොම කනගාටුදායකයි. මම මේ දේ පණිවිඩය කියන්නේ ඔබට අපිට නිහඬ වෙන්න බෑ. මේ ලැබපු ඒ තිබිච්ච අපි සෝෂල් රෙවලූෂන් එක එක නිකම් යටපත් කරන්න ඔබ ඉඩ දුන්නොත් මේ රටේ ඒ ආපු ඒ අරගලය තුලින් ලැබු ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය තුලින් ලැබපු ජයග්‍රහණය සම්පූර්ණ මේ යටපත් වෙනවා. මොකද ඒකට හඬ නගලා ලංකාව පුරා ලෝකෙ පුරා මේ ඔක්කොටම කිව්වේ එක හඬින් අවදිවාව. මම විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට කියන වහාම අද යන්න මේකට. වහාම කියලා රජය දැනුවත් කරන්න. යුරෝපීය ප්‍රජාවට කියලා මම වහාම ඔබ කියලා it's your duty take it to the commonwealth of nations take it to the home office take it to the house of commons and also those who are in the european union take right action at the right time and people in australia and new zealand and usa immediately take action සම්පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා.